සත්කම් සඳහා ස්ථාවර අවමගාසු දැන් නවලෝකෙන් අමතන 0.771 7017. මෙම ආයතනයේ පැවැත්මට නියමිත පාඨමාලා අතර ශරියා නීතිය පිළිබඳ පාඨමාලාවක් ඕව ඇතුළත් කරලා තියෙනවා. ඒ පාඨමාලාවට දීලා තියෙන නම තමයි Bachelor of Arts in Sharia in Islamic Studies. ඊට ආයතනය සම්බන්ධව වත්මන් රජයේ ස්ථාවරයේ උපාධි පිරිනැමීමේ ආයතනයක් ලෙස අපි පිළිගැනීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා. උපාධි පිරිනැමීමට ඒ ආයතනයට කිසිම බලයක් අපි පවරන්නේ නැහැ. මම අහපු පළවෙනි ප්‍රශ්නෙට මට උත්තරේ හම්බුනේ නැහැ. මේ විශ්වවිද්‍යාලය රජයට පවර ගන්නවද නැද්ද? හැබැයි පැහැදිලිව ඒක පෞද්ගලික ආයතනයක් හැටියට අපි තියන්නේ නැහැ. ඒක ඉතාමත් පැහැදිලිව මම ගරු මන්ත්‍රීතුමාට කියනවා. පෞද්ගලික ආයතනයක් හැටියට මේ පාලක මණ්ඩලය යටතේ අපි කිසිසේත් තියන්නේ නැහැ. අපි පවරගෙන අපේ අනිත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රයෝජනය සඳහා මේ විශාල සම්පත් අපි පාවිච්චි කරනවා. ඒක හංගන්න දෙයක් නැහැ. ඒක අපි එළිපිට ප්‍රකාශ කරනවා. මේ විශ්වවිද්‍යාලේ පාඨමාලාවක් හැටියට ශර්යා නීතිය ඇතුළත් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාලය මේ රජය පවරාගත්තේ නැත්නම් රජයට, ඒ කියන්නේ මේ රටේ අහිංසක දරුවන්ට අන්තවාදී මතවාද සහිත ශර්යා නීතිය උගන්වනවා. ශර්යා නීතිය හෝ මොකක් වුණත් මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව අපි හොයලා බලනවා. මොන විෂයක් වුණත් ඒ විෂය නම නෙමෙයි වැදගත් වෙන්නේ. ඔබතුමන්ට අවුරුදු 5ක් වුණාද කියලා මේ කවුද මේ ප්‍රශ්නේ කවුද ඇති කරේ? 2015 ට ඉස්සෙල්ලා මෙහෙම කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අද වෙනකොට පාස්කු ප්‍රහාරය පිළිබඳව යන්නේ නිලධාරින්ගේ පස්සේ. නමුත් මේකට උඩගෙඩි දුන්න, මේකට බෝම්බේට අවශ්‍ය කරන ඒ ත්‍රස්තවාදී කටයුතු උගන්නපු ඒ අයට මේ මානසිකත්වය ඇති කරපු අය පිටිපස්සේ යන්නේ නැහැ. යම් යම් අන්තවාදී කොටස් වල දේශපාලන සහයෝගය ලබා ගැනීම සඳහා මේ සියල්ලක්ම කළා. ඒක තමයි ඇත්ත කතා. ඒක කවුද කරේ කියන නම් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි බොහොම පටු අරමුණක් තිබුණා. ඒ ඒ ඒ ඒ බලවේගවල සහයෝගය රජයට ලබා ගැනීම සඳහා මේ සියල්ලක්ම කරන්න ඉඩ දුන්නා. ලීව ආයුෂ් කහසබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට